ඇවිසි නොබව ප්‍රතික්ෂේප කළා ඉවරයි. හරියට කොප්පිලාම්පුවක් නිවා දමන ගානට ඇවිසි නොබව ප්‍රතික්ෂේප කළා ඉවරයි. ඔබ ආද පෙළෙන මේ ප්‍රශ්නයේ ආරම්භය ඇගේ ප්‍රතික්ෂේප කිරීම. එතකොට ඔබ ඇය පසුපස වසර ගණනක් යන්නේ නැති. ඇය ඒ බව සමහර විට දන්නවත් ඇති. ඇය සමහර විට දන්නව ඇති. ඔබ ඇයට හිතවත්කම් පෙන්වන්නේ අනාගතයේ දවසක ප්‍රේමය අයදීමේ අපේක්ෂාවෙන් කියලා. ඒ අවස්ථාවකදී ඒ කාලයේ මුළුල්ලේම කිසිවක් නොදන්නා ගානට හිටපු ඇය ඔබ ශනිකවම් ප්‍රතික්ෂේප කළා දාන්න ඇති. කියන්නේ නැති මම හිතුවේ ඔයා මගේ හොඳ යාළුවෙක් කියලා. එහෙම නැත්නම් අහන්නේ නැති ඔයාට පිස්සුද කියලා. ඒ ආදී වශයෙන් ඔබව අලුයම ඉවතලන කෙළපිටක්සේ ප්‍රතික්ෂේප කළා දාන්න. එදා ඇය කොප්පිලාම්පුවක් විදිහට ඒ ආදරේ නිවල දැම්මට ඔබ එතෙන් පටන් ඒ ප්‍රේම චිතකයේ දැවෙන බව මම දන්නවා. මම මේ කතාව කරන්නේ මා මීට කලින් වීඩියෝවක කරා පාසල් ප්‍රේමයේ කඳුළු කතාව කියලා. මා විශ්මයට පත් කරමින් මට කමෙන් දහසකට වඩා ලැබිලා තිබුණා. මගේ කතාවත් ඔయిత සමානයි. මට වුණ දේත් ඔය වගේමයි. මගේ වේදනාවත් ඔය වගේමයි. මට වැරදුණු තැනත් එතනමයි. ආදී වශයෙන් ප්‍රේමයේ ඊටාම දුක්බර අද්දකීම් මට ගොඩක් ඉවලා තිබුණා. මේ පසුබිම් තිරය තුළ ක්‍රමයෙන් ගමන් කරමින් තියෙන්නේ ඔවුන්ගේ අදහස් සම්භාරය. ඉතින් මා හිතුවා මට අදහස් දැක්වූ ඒ හැමෝම වෙනුවෙන් වගේම ප්‍රේමය විඳවමින් සිටන ප්‍රේමය අහිමි වීමෙන් පස්සේ ඒ ප්‍රේමය විඳවමින් සිටන අය හැමෝම වෙනුවෙන් වීඩියෝවක් කරා. මේකෙදී මම ඉදිරියට ඇය කියන සෑම තැනකටම ඔහු කියලා දා ගන්න ඔබ මේ කතාව අහන ඔබ තරුණියක් නම් මේ දෙගොල්ලම එකම ආකාරයකට ප්‍රේමයේ විඳවනවා. පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. එතකොට කතාවක් තියෙනවා රිජෙක්ෂන් එක කියන්නේ සාර්ථකත්වයට හොඳම ඉන්ජෙක්ෂන් එක කියලා. මම මේ කතාව කරන්නේ ප්‍රේමයේ නැමැති චිතකයේ දැවෙන ඔබ වෙනුවෙන් ඔබට අස්වැසිල්ලක් පිණිස. ඒ වගේම ඔබ ඔය ප්‍රේමයේ අලුගොඩ මතින් නැකිට්ටෝලා ඔබට ඔබේ ජීවිතය දිනන්නට උදව්වක් වෙන්න මේ කතාව කරන්නේ. ඉස්සෙල්ලාම මම ඔබට ඉස්සෙල්ලාම යෝජනා කරනවා ඇය පිළිබඳ මතක සියල්ල අමතක කර දෙමීම ආරම්භ කරන්න. ඉස්සෙල්ලාම ඔබ කළ යුතු දේ වෙන්නේ එක. මම දන්නවා ඒ ඉතාම අපහසුයි. ඔබ මට කියයි ඒක ඉතාම අපහසුයි කියලා. මම දන්නවා. හැබැයි ඔබ ඒ දේ කළ යුතුයි. ඔබට පටන් ගන්න පුළුවන්. ඇය යෝ සුභපැතුම්පත් ඇති. ඇය ලබා දුන් තෑගි භෝග ඇති. ඒ වගේම ඇය පිළිබඳ මතකයන් දැක්වෙන ඡායාරූප ඇති. සියල්ලම අලු බවට පත් කරන්න. ඒ සියල්ලම මකා දමන්න. ඊළඟට ඔබට ඇය ගැන ඇගේ තත්වයන් ගැන අලුත්ම අප්ඩේට් ලබා දෙන අය ඇති. ඇය ගැන තොරතුරු කියන අය ඇති. ඒ අයට අවසන් නිවේදනය දෙන්න ඇගේ නම නැවත මා සමග කතා කිරීමේදී කියන්න බෑ කියන අවසන් නිවේදනය කරන්න. ඊළඟට ඔබ තවමත් ඇය පසුපස යනවා ඇති. වහාම නවත්වන්න ඇය පසුපස යෑම. ඊළඟට ඔබ තවමත් පැරණි ප්‍රේමයේ පිළිබඳ මතකයන් ආවර්ජනය කරමින් ඉන්නවා ඇති. ඇය සමග ගිය තැන්වල යනවා ඇති. ඒක නවත්තන්න. ඇය සමග ගිය තැන්වල ගිහිල්ලා ඒ තැන්වල හුදකලා වෙලා ඒ ප්‍රේමයේ වෙනුවෙන් අඬා වැටෙන එක ඉස්සෙල්ලාම නවත්තන්න. ඔබ කියයි ඒක අතිශය අමාරුයි කියලා. ඔබ කියයි මම ඇගේ නම පසුගිය කාලේ පුරා මිලියන් වාරයක් කිව්වා කියලා. මම දන්නවා. ඒක එහෙම වෙන්න පුළුවන්. නමුත් ඔබ ඇය අමතක කළ යුතුයි. ඔබ සමහර විට ඇය සමග අවුරුදු ගාණක් ආදරෙන් වෙලිලා ඉන්නේ නැති. ඉන් පස්සේ සමහර විට ඔබ අතහැර ගියා වෙන්නේ නැති. ඒ කුමන ආකාරයට වුණත් ඔබ ඇය සමග සිහින මැව් සිහින ලෝකයක් තියෙනවා. ඔබ ඇය වෙලා උත්තර දී ගත්ත ඒ වගේම ඔබ ඇය සමග අනාගතයේ දිවි ගෙවන ආකාරය පිළිබඳව ප්‍රේමයේ ඉමිහිර විඳින ආකාරය පිළිබඳව ඇගේ උණුසුම විඳින ආකාරය පිළිබඳව ඇගේ සුන්දරත්වය විඳින ආකාරය පිළිබඳව ඔබ මනසින් දකින්නේ නැති ලෝකේ හොඳම චිත්‍රපටය
ආදරේ සම්බන්ධයෙන් ලියුණු හොඳම චිත්‍රපටය ඔබේ මනසේ ඇය සමග ඇදිලා තියෙන්නේ ඇති. දැන් ඔබට මා මකා දමන්න කියන්නේ ඒ චිත්‍රය. ඒ සිතුවම ඒ චිත්‍රපටය. ඉතින් ඒක අමාරුයි තමා. නමුත් විකල්පයක් නැහැ. මං අහනවා ඔබෙන් ඔබ ප්‍රතික්ෂේප කරේ මේ ලෝකේ ඉන්න එක්කෙනෙක් විතරයි. හැබැයි ඉතිරි කිසිවෙක් ඔබ ප්‍රතික්ෂේප කළා නැහැ. ඉස්සෙල්ලාම මේක හිතට ගන්න. ඔබ ප්‍රතික්ෂේප කළේ මේ ලෝකේ එක්කෙනෙක් විතරයි. එහෙමනම් අනිත් කිසිවෙක් ඔබ ප්‍රතික්ෂේප කළා නැහැ. ඔව් මං දන්නවා ඔබ රැයවල් ගණනක් නිදි වර්ජිතව ඉන්න ඇති. ඒ වගේම රැය පුරා අඬන්න ඇති. ඊළඟට උදේට අම්මා අහනකොට මොකද ඇස් සිදිමිලා තියෙන්නේ කියලා අහනකොට ඔබ කියන්නේ නැති මගේ ඇස්වල ඇලර්ජික් එකක් කියලා. ඔබ කාමරයේ සිට සාලයට එනකොට සාලයට ආවේ ඇයි කියලා අමතක ඇති. සාලේ ඉඳන් කාමරයට ගියාම කාමරයට ආවේ ඇයි කියලා අමතක ඇති. ඔබ ඔබේ රාජකාරී ස්ථානයට හැරෙන තැන පහු කරලා බොහෝ දුර ගිය වාර අනන්ත තියෙන්නේ නැති. ඔබ පාඩම් කරන සිසුවෙක් සිසුවියක් නම් ඔබේ ඇස්වලින් ගිලිහෙන කඳුළු ඔබේ සතහන් පොත බොඳ කරන්නේ නැති. එවැනි අවස්ථා අනන්ත ප්‍රමාණයක් ඔබ පසු කරන්නේ නැති. හවස් වරුවක හුදකලා වුණු වේලාවක ඔබේ හඬ ඔබ නොදැනුවත්ව ගොරහැඩි වෙලා තියෙන්නේ නැති. එවැනි අවස්ථාවක ඔබේ පවුලේ සහෝදරයෙක් කතා කරන අවස්ථාවක ඔබට උත්තර දී ගත නොහැකිව ගොළු වෙලා ඉන්නේ නැති. යාළුවන් සමග සිටින මොහොතක යාළුව අහන්නේ නැති මචං මොකද ස්ට්‍රක් වෙලා ඉන්නේ කියලා. ඒ වගේම මරණයේ වේදනාවටත් වඩා බියකරු වේදනාවක් ප්‍රතික්ෂේපිත ප්‍රේමයක් වෙනුවෙන් වැළපීම කියන එක. ඒ නිසා මම යෝජනා කරන්නේ ඔබට මේ ස්ථානයෙන් මේ වැටුණු වලින් මේ අලුමතින් නැගිටින්න ඕන කියලා. ඔබට ඔබව ප්‍රතික්ෂේප කිරීමෙන් පස්සේ ඇතිවන අධික වේදනාව පාලනය කර ගත නොහැකිව ඇයව මරන්න තරම් ආවේගයක් එන්නේ නැති. කරුණාකර ඒ තත්වයට පත් වෙන්න එපා. අපට අමිහිරි අත්දැකීම් තියෙනවා. කිරියැල්ල පාසලේ සිද්ධිය, ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ සිද්ධිය ආදී සිදුවීම් ඕනෑ තරම් තියෙනවා. දෙදෙනාටම ජීවිතය අහිමි කරපු සිදුවීම්. ඒ නිසා කරුණාකර ඒ තරම් හැඟීම් වලට වහල් වෙන්න එපා. ඔබ අහලා ඇති ලේඩි ගාගා කියන බටහිර ගායිකාව. ඇය සමග ප්‍රේම සම්බන්ධයෙන් වෙල්ල හිටිය පෙම්වතා ඇයව ප්‍රතික්ෂේප කරලා යන්නේ උඹනම් කවදාවත් සාර්ථකත්වයට පත් වෙන්නේ නැහැ කියලා කියමින්. අන්නේ අවස්ථාවේදී ඇය දිවුරනවා. ඇය ඇයටම දිවුර ගන්නවා. කමක් නැහැ උඹ ඵලයන්. හැබැයි උඹට යහතින් ඉන්න හම්බෙන්නේ නැහැ. උඹ කඩේක ගිහිල්ලා ප්ලේන්ටියක් බොද්දි ටේකක් බොන වෙලාවකත් මගේ හඬ ඒකේ තියෙන කැසට් යන්ත්‍රයෙන් නැහැ කියලා ඇයටම දිවුර ගන්නවා. ඒ වගේම ඇය ඒක සත්‍යයක් බවට පත් කරා. මං කියන්නේ ඔබ පටන් ගත යුත්තේ අන්නේ ධෛර්යයත් සමග. ඔබට හිතෙන්නේ නැති දුම්රියක් එන වෙලාවක් බලලා රේල් පාරේ නිදා ගන්න. ඒ වගේම ඔබට හිතෙන්නේ නැති බයික් එකේ වේගය තව ටිකක් වැඩි කරලා ඉදිරියෙන් එන ලොරියක හප්පගෙන මැරෙන්න. ඔබ ඒ තරම් රොමෑන්ටික් විය යුතු නැහැ. ඔබ ඒකෙන් ලබන ආස්වාදයෙන් දිනන කිසිවෙක් නැහැ. ඔබ සමාට හිතාවි ඒකෙන් පස්සේ ඇය ඒවි මගේ දෙන අසලට ඇවිල්ලා වැළපේවි, රෝසමල් කලඹක් ගෙනත් තියාවි, ඊළඟ ආත්මේ අපි හමුවෙමු කියලා කියාවි කියලා. ඇත්තට මං අහන ඔබ කොයි තරම් රොමෑන්ටික්ද? ඔබ කොයි තරම් සංවේදීද? ඇයි ඔබට එවැනි අවස්ථාවක මතක් වෙන්නේ නැත්තේ ඔබේ අම්මා තාත්තා? ඔබ ගිහිල්ලා ඇති මතක් කරගන්න, මතකයෙන් නගා ගන්න නැත්තම් යන්න අවස්ථාවක් ලැබුණා. අකාලේ මියගිය දරුවෙක් වෙනුවෙන් වැළපෙන අම්මෙක්ගේ තාත්තෙක්ගේ හඬ වේදනාව ඔබ අහලා තියෙනවද? අම්මෙක්ගේ විලාපය ඔබ අහලා තියෙනවද? තාත්තෙක් එවැනි සිද්ධියකින් පස්සේ මුළු ජීවිත කාලයේ මුළුල්ලේම විඳවන විඳවිල්ල ඔබට දැනිලා තියෙනවද? ඒ නිසා මං කියන්නේ ඔබ ජීවත් විය යුත්තේ ඔබේ ආදරණීයයන් වෙනුවෙන්. ඔබ මේ ලෝකයට දායාද කළ සබාධම් වෙනුවෙන් ඔබ ජීවත් විය යුතුයි. ඔබ මේ ලෝකයට දායාද කළ දෙමාපියන් වෙනුවෙන් ඒ වන්දිය ඔබ ගෙවිය යුතුයි. ඔබ ජීවත් වන මේ ලෝකයේ වෙනුවෙන් ඔබ සේවය කළ යුතුයි. ඒ නිසයි මං කියන්නේ මේ අලුමතින් ඔබ නැගී සිටිය යුතුයි කියලා. ඊළඟට ඔබ ඔය අහන විරහ ගීතවලින් මිදෙන්න. විරහ වේදනාව වෑස්සෙන චිත්‍රපටි බලන එකෙන් නවතින්න. ඒ හා සමාන නවකතා කියවන එකෙන් කාලයකට නවතින්න.
ඔබ මේ විරහ ගීත අසමින් ඒ විරහ වේදනාවේ ගිලෙමින් ජීවත් වෙන එක නවත්තන්න. ඊටාම දුක හිතෙන විරහ කතාවක් හදාගෙන ඒ විරහ කතාව වෙනුවෙන් යාළුවන්ගෙන් ලැබෙන අවවාද අනුශාසනා භුක්ති විඳිමින් පරාජිත පිරිමියෙක් වන තත්ත්වයෙන් මිදෙන්න. ඒ තත්ත්වය ඔබ වැනි උසස් පිරිමියෙකුට ගැලපෙන්නේ. මතක තියාගන්න ඒ රිජෙක්ෂන් එකෙන් ලැබෙන ශක්තිය ප්‍රතික්ෂේප කිරීමත් එක්ක ලැබෙන විශාල වෛරය. ඒ ශක්තිය හරවන්න උත්සාහ කරන ධන ශක්තියක් බවට. ඒක ධන ශක්තියක් බවට හරවලා ඔබට පුළුවන් ජීවිතේ කොට ගන්න. ඔබට අම්මගෙන් තාත්තගෙන් සහෝදර සහෝදරියන්ගෙන් යහළුවන්ගෙන් ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් අවවාද අනන්ත ලැබෙන්නේ නැති. මම හොඳටම දන්නවා ඒ වාට ඔබ වෙනස් කරන්න බෑ කියලා. ඒකට එක හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි ඔබ තාම ගේමට බැස්සේ නැහැ. ඔබට මේ ප්‍රශ්නෙින් ගොඩ එන්න කරන් තියෙන එකම එක දෙයයි. එකම එක වාක්‍යයක් ඔබේ හදවතට මුමුණගෙන හදවතට කාවද්දගෙන එතෙන් පස්සේ වැඩ පටන් ගන්න. මම ගේම ඉල්ලනවා. මම ගේම දිනනවා. ඔච්චරයි. මෙතෙක් කල් ඔබට ලබා දීපු අවවාද අනුශාසනා සියල්ල දීම ඔබ ඒ වහගෙන හිටියා විතරයි. ඒ වයින් ඔබ හැදෙන්න ආරම්භ කරේ නැහැ. ඔබ ඔවුන්ගේ අනුකම්පාව බලාපොරොත්තු වෙලා හිටියා. ඔබ අසරණ චරිතයක් බවට පත්ව හිටියා. මා යෝජනා කරන්නේ ඔබ අසරණ විය යුතු නැහැ. ඔබ ගැන අනේ පව් කියලා හිතන එක ඔබට ලැජ්ජාවක් කරගන්න. අනේ පව්, එයා පව්. ඒක ඔබ වෙන කෙනෙකුට වටින්නේ නැහැ. ඒ නිසා පටන් ගත්තේ ඔබමයි. මම යෝජනා කරනවා ඒ තරම් අසීමිතව ඇයට ආදරය කරපු ඔබට ඔබ ඔබට ආදරය කරන්න පටන් ගන්න. ඔබ ඔබට ආදරය කරලා බලන්න. ඔබ කොයිතරම් අපූර්වද කියලා හිතන්න. ස්නායු සෛල මිලියන ගාණක් දරන මොලයක් ඔබට තියෙනවා. ඒ මොලය ඔබ වැඩ පවරනකම් බලා ඉන්නවා. ඔබ මොලයට විරහ ගීත හන් දීලා ඔබ ඒකත් එක්ක වැළපෙමින් ඉන්නවා. ඔබ තාමත් පාසල් වයසේ කෙනෙක් නම් ඔබට ඕ ලෙවල් එකපාරක් මගහැරුණා නම් දෙවනි පාර පටන් ගන්න කාලය හරි. ඔබට ඒ ලෙවල් එකපාරක් මගහැරුණා නම් දෙවනි පාර පටන් ගන්න කාලය හරි. ඔබට ඒ ලෙවල් දෙවනි පාර මගහැරුණා නම් තුන්වෙනි වතාව පටන් ගන්න කාලය හරි. දැන් පටන් ගන්න. ඉස්සෙල්ලාම ඔබේ පොත් ටික ගන්න. ඔබේ පන්ති ටික තෝර ගන්න. ඔබේ ගේම පටන් ගන්න. ඒ වගේම ඔබ වෘත්තිකයෙක් වෙන්න පුළුවන්. ඔබේ වෘත්තීය ජීවිතයේ ඉදිරියට යෑමේ ආරම්භය පටන් ගන්න. ඒ වගේම ඔබ රැකියාවක් නැතුව ඉන්නවා වෙන්න පුළුවන්. ඒක හොඳ තැනක්. පටන් ගන්න හොඳ කෝස් එකක්. ඔබ ආස දෙයක් කරන්න, ඔබ ආස දෙයකට ඇලුම් කරන්න, ඒකත් එක්ක ජීවත් වෙන්න. සමහරට ඔබට ඒ ආවේගයන් එක්ක ඒක ධන ශක්තියකට හරවද්දී විශිෂ්ටතම ලේඛකයෙක් වෙන්න පුළුවන් වෙයි. විශිෂ්ටතම කවියෙක් වෙන්න පුළුවන් වෙයි. විශිෂ්ටතම වයලින් වාදකයෙක් වෙන්න පුළුවන් වෙයි. විශිෂ්ට ගායකයෙක් වෙන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් ඔබ අනෙක් පැත්තට ගියොත් ඔබ දැනුම පැත්ත ආක්‍රමණය කරොත් ඔබට හැකියාව ලැබෙවි නිසැකවම දක්ෂතම වෛද්‍යවරයෙක් වෙන්න, දක්ෂතම ඉංජිනේරුවෙක් වෙන්න. මං කියන්නේ ඔබට කාලය තියෙනවා. මං ඔබට කල්ලුත් මතක් කරා ලෝකේ එක්කෙනෙක් විතරයි ප්‍රතික්ෂේප කරේ. හැබැයි ඔබ ඔය යන විදිහට ගියොත් ලෝකයේ සියලුම දෙනා විසින් ඔබ ප්‍රතික්ෂේප කරන කාලය වැඩි ඈතක නැහැ. ඒ නිසා අර ප්‍රතික්ෂේප කරපු කෙනාට පේන්න ලෝකේ දිනන්න පටන් ගන්න. ප්‍රතික්ෂේප කරපු කෙනාට යම් දවසක හිතේවි අපරාධි මම මෙයාව ප්‍රතික්ෂේප කරේ. අපරාධි මම මෙයාව ඇතහැරියේ. මට මගේ ජීවිතේ වැරදුනා කියලා හිතන තැනට ඔබ සාර්ථක වීම ආරම්භ කරන්න. ඔබ යන්න. තාමත් ඉගෙන ගන්නවා නම් ඔබ ඔබේ විශ්වවිද්‍යාලයේ ප්‍රවේශයේ දිනිය යුතුමයි. ඔබට එතනත් අයිඳීවි. මං කියන්නේ ඔබට මගහැරුණු ප්‍රේමය වෙනුවෙන් තැවෙන එක නවත්වලා ඔබ ඔබේ සාර්ථකත්වය සොයාගෙන යන ගමනේදී මට නිසැකවම විශ්වාසයක් තියෙනවා. ඔබ ඔය තරම් වැළපෙද්දී, ඔය තරම් ප්‍රේමය වෙනුවෙන් විඳවද්දී, ඔබ වෙනුවෙන් ආපසු එක ඇමතුමක්වත් නොගත්ත, ඔබ වෙනුවෙන් යාළුවෙක් අතේ පණිවිඩයක් නොයවපු, ඔබ වෙනුවෙන් යාළුවෙක් අතේ පණිවිඩයක් ඉවල අනේ ඔයාගේ ජීවිතේ ගොඩනගා ගන්න, ඔයා හැදෙන්න, ඔයා දියුණු වෙන්න කියලා සුභාශිංසන නොයවපු
ඇය ඔබට කොහෙත්ම ගැළපෙන්නේ නැහැ කියන එක මතක තියාගන්න. ඒ නිසා ඔබ ලෝකේ දිනන්න. ලෝකේ දින ඔබ ලෝකේ දිනන දවසක ඔබ වටා ඕන තරම් ගෑනු ළමයි ඉඳීවි. සමහර විට ඒ අතර ඔබ වේදා අලුයම ඉවතලු කෙළපිඳක්සේ බැහැර කර තරුණියක් ඉඳීවි. ඒ නිසා ඔබ ඇය දිනන්න හිතනවා නම් කල යුතු පළවෙනි දේ තමයි ඔබ වෙ ඉන්න අගාධයෙන් කොට එන එක. ඔබ සමහර විට හිතනවා ඇති ওই විදිහට බොද්දි ওই විදිහට අසාර්ථක වෙtti ওই විදිහට පාඩම් නොකර විභාග අසමත් වෙtti අනාගතයේ දවසක ඇයි ඔබ ගැන අනුකම්පා කළා ඔබ ළඟට පැමිණේවි කියලා හොඳට මතක තියාගන්න කවදාවත් ඒක වෙන්නේ නැහැ හැබැයි සමහර විට ඒකේ අනෙක් පැත්ත වෙන්න පුළුවන් ඔබ ওই පීඩණය දරාගෙන පාඩම් කළා පාඩම් කළා පාඩම් කළා तनतुरे निहलट गिहाम समहर विटक ऐवी मन दान्नवा ओबे ऐट आदरे करपु तरमट ओबे हुट आदरे करपु तरमट ओबे हित मम्मे कियन विदियट क्षणिक विनाश कर गन्न बै कियला मैं योजना करन ओबट ए संदह सुदुस कालयक देन्न मास तुना मास हया ओबे वेदनावट समानुपातिक साधारण कालयक वेन करन्न अवरुद्ध अवरुद्ध एकहमारक देखा हरे मां कियनवा ඊටත් වඩා ඔබ කාලයක් දෙනවා නම් ඒක ඔබේ සාර්ථකත්වයේ ගමනට ලොකු බාධාවක් වේවි කියලා. ඒට අයිතියක් නැද්ද ඔබ ප්‍රතික්ෂේප කරන්න? ඔබ මේ වෙද්දි කී දෙනෙක් ප්‍රතික්ෂේප කරාද? ඒ නිසා ඔබ පිළිගත යුතු අනිත් කරුණ තමයි ඇයට සාධාරණ අයිතියක් තියෙන ඔබ ප්‍රතික්ෂේප කරන්න. හැබැයි මම දන්න ඔබ කියන දේ. ඒ ප්‍රතික්ෂේප කිරීමට ශිෂ්ටත්වයක් තියෙනවා කියන එක. ඒ ප්‍රතික්ෂේප කිරීමටත් ක්‍රමයක් තියෙනවා. ඒ ප්‍රතික්ෂේප කිරීමේදී භාවිතා කරපු සැර වචන වෙන්න පුළුවන්. ඒ වායේ වේදනාව වෙන්න පුළුවන් ඔබ තවමත් දවමින් ඉන්නේ. කෙසේ වෙතත් ඒ ප්‍රතික්ෂේප කිරීමට පාඩමක් උගන්වන්න නම් ඔබ ගොඩ යන්න ඕනේ. අනිත් එක මම ඔබට යෝජනා කරනවා මෙහෙම. ඔබට හිතෙන්නේ නැද්ද මෙහෙම? මේ ප්‍රතික්ෂේප කිරීම දරා ගැනීමෙන් පස්සේ ඔබ මේ ප්‍රශ්නෙන් ගොඩ ගියාට පස්සේ ඔබට ලැබෙනවා දරා ගැනීමේ ඉහළම ශක්තිය. ඕනෑම වේදනාවක් දරා ගැනීමේ ඉහළම ශක්තිය ඔබ සතු වෙනවා. ලෝකේ දරා ගැනීමේ ශක්තිය ඉහළම පුද්ගලයන් ශ්‍රේණිගත කිරීමකදී ඔබ ඉහළටම එනවා. හොඳට මතක තියාගන්න අනාගත ලෝකය රෝස මල් යහනාවක්ම නෙමෙයි. අනාගතයේදී ඔබට ඔබේ මව අහිමි වේවි. आदरणीय पियानन अहिमी वेवी समार्ट ओब अनागते विवाह उनाट पस्से ए विवाह हुआय ओब अतेर यावी समार्ट ओबे दारुवान ओब आदरेन हदा वडागत दारुवान ओब अतेर यावी ओब आदरेन हदागत दियनिय विना तरने के पैनल यावी अन्ने अनागते दवसक दी ඔබට මෙම සිද්ධියෙන් ගත දරා ගැනීමේ ශක්තිය ඔබට උදව් වේවි. ඒ නිසා මා හිතනවා ඔබ මේ ප්‍රශ්නෙන් ගොඩ ගියොත් නිසකවම ඔබ ඔබට ලබා දුන් දරා ගැනීමේ ශක්තිය වෙනුවෙනුත් ඒ වගේම ඔබේ ඉදිරි ගමනට ලබා දීපු චාලක ශක්තිය වෙනුවෙනුත් ඒ ජවය වෙනුවෙන ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට ඔබව ප්‍රතික්ෂේප කරලා ඔබව අලුයම ඉවතලන කෙලපිනක් ගන්නට ප්‍රතික්ෂේප කරලා ඔබට දීපු ජවය වෙනුවෙන් ඔබ ඇයට ස්තුති කරනවා. ඒ නිසා මා යෝජනා කරනවා ඔබ සාර්ථකත්වයේ හඹායෑම ආරම්භ කළ යුතුයි කියලා. ඔබට ජය වේවා.